සුබම සුබ ඉරිදාවක් කියන ගමන් ඔන්න ඔයාලා ආදරය කරන වැඩසටහන හැපි අවර්. අද දවසේදී කවුද හැපි අවර්කට එන ඔයාලා ආදරය කරන කලාකරුවන් දෙපළ. මේ දෙන්න ගජ මිත්‍රයෝ දෙන්නේ. හැබැයි ක්ෂේත්‍ර දෙක එන්නේ හිතන්න පුළුවන් මේ ක්ෂේත්‍ර දෙක දෙන්නේ කොහොමද ගජ මිත්‍රයෝ වෙන්නේ කියලා. ඒ නොගැලපීමම තමයි දෙන්නගේ ගැලපීම. බලමු මුළු රටක් ආදරය කරන මේ චරිත දෙක කවුද කියලා. ඔයාලා ආදරය කරන කලාකරුවන් දෙපළ. මම කියවන පටන් ගන්නකොටම ගජ මිතුරන් දෙන්නෙක් කියලා. හැබැයි දෙන්න දැක්කම හිතයි කොහොමද මේ දෙන්න යාළුව දෙන්නෙක් උනේ ගජ මිතුරන් උනේ කියලා. මට ඒක තමයි දැනගන්න ඕනේ මුලින්ම. හැබැයි මම දෙන්න ඉඳගත්තා මං කෝ ලෝකල් 007 and ලෝකල් ටින්ටින් කියලා. මොකද ෂේඩ්ස් එක දෙන්න දෙක දෙවිදියක් දාන් ඇවිල්ලා තියෙන්නේ. ලස්සරයි එකත් හරි වෙනසක්. මං ජීවිතේ දැකලානේ මේ කුමාරයි එහෙම ෂේඩ්ස් දාගෙන ඇවිල්ලා තිනවා මේ ෆස්ට් ටයිම් ප්‍රෝග්‍රෑම් එකකට දාගෙන ආවේ. මොකද මන් දිහා බලන් ලැජ්ජ නිසාද? නෑ 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 මම මේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම්ස් බලන්නේ මගේ බලන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට මං කිව්වා මේවා යුරිනේ මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියලා. ඒක ටිකක් අමුතු වෙනස් කියලා කිව්වා. මං හිතා මාත්පඩ වෙනස් වෙලා ඉන්න ඕන කියලා. අවුලක් නෑ නේද? නැත්තම් හැබැයි දුකය වෙන කතාවක් තමයි කිව්වේ. කෝ ඩි කමට තමයි කිව්වා කාමේ කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඕක දාගෙන ඇවිල්ලා තියෙන්නේ. කුපාඩි කමර. ඒක තමයි කො මොකද මගේ කකුල් දෙක දිහා හරියට බලන්න බැරි නිසා. ඒ කියන්නේ ඔයා කියන්නේ මම නම් මේ අද නෙදාන් ආවේ. ඔව්. තුතු සංගස්ථාන ඔක්කොම කලින් කලින් ගාන ගත්තේ ඔක්කොම ඒගොල්ලෝ මේම කට්ටියද? සංගලස් ගාන. ඔයා දිහා බලාගෙන මෙහෙම ඉන්න බලවා. ඒක තමයි. ඒකත් කතාව ඇත්ත. ඒක ඇත්ත. ලුකයි ඒක ඇත්ත. ගොඩාක් වෙලාවට යුරේනියේ ප්‍රෝග්‍රෑම්ස් වල හරියට ඇහුවොත් එහෙම බලපුවා යගෙන. වාගේ මූණ දැකලා නැහැ. මූණ දැකලා. හදයි අද නම් අද නම් මට මේ ටිකක් කරලා මම සාමාන්‍යයෙන් ඩක්කලා අහු වෙනවා. මේ දෙන්න ඇවිල්ලා තියෙන අද මට ප්‍රෝග්‍රෑම් එක කරන්න නෙමෙයි. නෑ මම මේ යා කීව මට ටිකක් කරලා ගියා ඒක හරියට. ඇත්තද? හොඳයිද? ඔබට සතුටුයිද දැන්? ඔබට සතුටුයිද දැන්? මගේ අද නෑ. ඔයාට කන්නඩි දැමට අද මම ඩ්‍රින්ක් එකක් දීලා අද හිල් දෙකක් විතරයි විදගෙන ඇවිල්ලා තියෙන කකුල් දෙකටම. මේ රයිට් ෆ්‍රෙෂ් ඔරෙන්ජ් ජූස් එකක් බොන ගමන් අපි කතා කරමු. අද අපි ඉන්නේ රොයල් ග්‍රෑන්ඩ් බුනස්තුති කෆි ෂොප් ඇන් රෙස්ටරන්ට් එකේ බොරලස්කම වෙයිති. බොන ගමන් කතා කරමු. දැක්කන අපි සංග්‍රහ කරන ගමන් තමයි අපි අපි කොහොමද ඉතින් බොන ගමන් තමයි කතා කරේ ජීවිතේම. දෙන්න මන් දන්නවා. අපි පටන් ගමු මුලින්ම. කොහොමද ඔය දෙන්න? දෙන්න දෙන්නේ කොහොමද ඔය දෙන්න? ෆීල්ස් දෙක කොහොමද ගජ මිතුරන් උනේ හොඳ යාළු උනේ කොහොමද ඔය දෙන්න? කොහොමද පටන් ගත්තේ ආ? ඔයා ඔයා මෙහෙම දෙන්නේ. එකම ගෑනු ළමෙක් මට එකමදී මෙහිම පිළිකුල් කර කර ඔය දින්න ඉක්කුතුනේ කොහොමද මේ මට මුලින්ම කියන ප්‍රෝග්‍රෑම් එකට දුකයි තිරි මදුරයි මොකද හ ඒ ඔය ඒගොල්ලෝ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් අලු මොකෝ ආ ඉතින් ඔයා මාම ඒ නොගැලපීම තමයි ගැලපීම ඔයා ওই විදිහට හනන්දු යෝ අවික්‍රමයේ ප්‍රෙඩිෂන් ලා ඉන්න හනන්දු ওই දින්න කොහොමද අනේ එක දී දී කියලා නේ නේ මම ඒක තමයි දැනගන්නේ කොහොමද අහනවද මේ මහන් නෑනේ නෑ මං අහයි නෑ අපිට තියෙන ප්‍රශ්නේ මේ අපි දෙන්න දැන් අර මේ එජ් එකේ දැන් දැන් ගත්තොත් එහෙම එන්ඩ් එකේ ගත්තාම දෙන්න දෙපැත්ත වුණාට අපි දෙන්න ස්ටේජ් එකේ ඉන්න පටන් ගන්නනේ ස්ටේජ් එකේ හොඳ කතා ටිකක් තියෙනවා නේද ස්ටේජ් ඩ්‍රාමා වල හමු වීම ඊට පස්සේ ඉතින් පත්‍රකාරයෝ මේ මේ වගේ කෑලි කෑලි ගත්තාම සාහිස අර ආතල් කොතනද අපි එතන වගේ කාලයක් තිබ්බා ස්ටේජ් එකේ නම් ආතල් ගොඩක් තියෙනවා එතන මෙමෙ මේ මේ මම ඒක නාට්‍යයගේ නමින් අහගන්න ඕනේ අර අපේ ප්‍රියන්ත ලලිත් එහෙම අර ඔයා අමිතිට රංගපාව එතකොට මම නාට්‍ය බලන්න එන කෙනෙක් නැත්තර මට කලින් දුකා වේදිකාවේ රංගදරේක අපි එතකොට වේදිකා පරිපාලන නිසා මම බලන්න එන කට්ටයම මට ඒ නාට්‍ය හොඳට මතකයි අපේ ප්‍රියන්ත ලලිත් අමාව කැවිත් අමාව කැවිත් තාම විශිෂ්ට රංගනයක් කරා ඉතින් මේ ඔහොම ඔහොම ඉතින් ආපු විශාල ගමනක් ඉතින් මට එක දවසක දුකාවෙන් අහලා තිබ්බ දුකා පත්තරේකින් හරි මීයන් අහපු වෙලාවක ඇයි මේ නඩුකම කරගෙන යන්නේ නැත්තේ මේ නිවේදන වෘත්තියනේ ගොඩක් මේ පැත්තට ඇයි මේ පැත්තට ගීත රචනා පැත්තට යන්නේ නළුවෙක් කරන අඩු ගන්න කුමාර දෙන මතු රෝගියවත් නළුවෙක් කරන නැත්තව ශේෂ්ඨ ඉන්ද්‍රී කොම්ප්ලිමෙන්ට් එකක් දීලා තියෙනවා කුමාර මට හිතෙන හැටියට කුමාරට
ලංකාවට මදි එක්ක ලංකාවට කුමාර මදි එහෙම ගත්තින් හරි බඩු හම්බුනේ ඇත්තටම වැරදි රටක ඉපදිලා තියෙන්නේ කුමාර ඇත්තටම කුමාරයා එක තමයි අනික දැන් මේ වැරදි රටක ඉපදිලා තියෙන්නේ ඔව් ඒ කියන්නේ මේ ඇක්ටිං එක මේ 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 වෙන කැපැසිටියක් ඔව් ඉතින් යාට හවු වෙන්නේ වෙනේ ඔය හැබැයි යාට රඟපාන්න හම්බෙන්නේ යා කැමති නැති යාට වැඩි අදාළ නැති ඔය ඔව් ඉතින් එහෙමනේ ලංකාවේ අද අදාළ දේ නෙමෙයිනේ ගෙදෙන්නේ. අපි දෙන්න මරු වැඩක් කරා. ඉතින් මෙයි සරත් කොතලාවලයි. උන් දෙන්නටම චරිත ගල් ලියාගෙන. උන් දෙන්නටම කැමති රඟපාලා. ඒ මොකද? ලෝකේ සම්මානයක් ගෙනාවා. නිවුස් පේපර්. නේ නිවුස් දෙ අපිට දෙන්න. උන් දෙන්නම අධ්‍යක්ෂක කරගෙන. දැන් අපි බලමු. මරු දෙන්න. දෙ අපි එහෙම උනද අපි දැන් බලමු. අපිට දැන් ප්‍රධාන චරිත කට්ටිය රඟපාන අපිට ග්‍රාම සේවක හරි ડોක්ටර් හරි මොකක් හරි ගමේ චන්දියා මොකක් හරි අම්මා අපිට පොඩි තැනක ලැබෙන්නේ නෙමෙයි. පශිර බැඩි අපි දෙන්න ලියමු කියලා තණ්හා නැති රඟා ෆිල්ම් එක කරා. දෙන්න මේ නෝඩ එක අම්මා හොඳම නළුවත් ගත්තා අපි දෙන්නම නොමිනේට ඒ. ඊට පස්සේ ආයෙ එකක් ලිව්ව ද නිවුස් පේපර්. දෙන්නම උරුව නළුවා වුණා. දැන් ඉතින් බලන්නේ මේකමදී මම බලන්නේ අපිට හම්බ වෙන්නේ නැහැ. අපිම ලියලා දැන් ලියලා ලියාගත්තොත් මිස ලියාගෙන අපි කරගන්න නැත්නම් බෑනේ මේක හරිය නැහැ නේ. අර වගේ රටේ තත්ත්වෙ කිව්වට නේ. ඉතින් ඒකේ මෙහෙමයි ඒකේ අපි කවුරුත් මුකුත් ඔස්කිනා නෙමෙයි. ඉතින් සමහර චරිතවලට හරියන්න පුළුවන් වර්ධින්න පුළුවන්. ඉතින් අපි පාත් එක ඉතින් අපි ඔක් කරගෙන ආවා. දැන් සරත් ඔය දෙන්නන්නේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ. දෙන්න එකට වාඩි වෙලා ලියනකොට ෂොට් එකක් දාන ගම. ඔව්. පොතල් ගියස් විතර කුඩු කරා. ඔව්. ඒ ෂොට් එකක් දාන ගමන් මගේම රණ්ඩු. එහෙම යනවා දාලා යනවා. යම මට මට බෑ බස් එක කියලා ගිහිල්ලා ආය තමයි. ඒ වගේ හැම කරලපු ස්ක්‍රිප්ට් තමයි ඔක්කොම ආයේ දෙන තණ්හා නැති රඟා ඒ වගේ චිත්‍රපටි මෙයාලා දෙන්න එකතුලා ලියාගෙන ඒක Tamanට ඕන විදිහයි රට සිනමාවට ඕන විදිහයි දෙකම හදාගත්තා. හදාගත්තා. ඒකට තව පහක් හයක් එක්කම වුණා නම් මුලින්ම මතක් කරමු මේ තියටර් එකේ කොහොමද තීමදුරය වහම්බුයි. අපි මේ තරුසියා සභාවත් එක්ක ඔය ඕන සම්මාන වල කරන කාර්ය තමයි අපි ඔය දිගුණාට්‍ය කිරි නාට්‍ය ඔක්කොම ඉන්නකොට මේ මම ප්‍රියන්තලාලගේ නාට්‍යක රඟපාව දැක්ක කිව්වනේ මෙයා. මෙයා ඒතකොට පත්‍ර කලාවේ දිවයින පත්‍රේ වැඩ කරන අපි හම් වෙන. ඉතින් මම ඔහමගේ ඉන්න කාලේ තමයි එකපාරට ප්‍රියන්තලාලේ තියලාගෙන නාට්‍ය මම එතකොට දොර දන්නා මම ප්‍රසන්නජිත් එක්ක කරගෙන ඉන්නකොට මේ කෙටි නාට්‍යයක මොකදද ඒ වාමන රූප දෙකක් ඉන්නව රඟපාන. එක වාමන රූපයක් ප්‍රියන්තලාලි. දෙවෙනියම මුළු එක විනාඩි 25ක් ඉන්නෝන අර වාඩ රූපේ ඔය මට පෙන්නන්න පුළුවන් නේද දැන් පෙන්න දැන් බෑ ඒක පෙන්නන්න ඒක කොහොමද හිටියේ කොහොම ඉන්නෝනේ හරි ඩයලොග් මේ විනාඩි 30ක් නේපාගියක් ඔහොම ඉන්නෝ දැන් මට මේ විනාඩි දෙක ඉන්න බෑ බොරු කියන්න ඕනේ මෙහෙම නිකන් මෙහෙම මේක මෙහෙම මේ මිකන් පොළොවට සම්බන්ධයක් නැතුව මෙහෙම ඇවිදින්න අනික කරන්නේ ඒක ඒක දැක්කහම මට හිතෙන්නේ ඒක ඉඳගෙන මුන් ඇඩ් කරනවත් නැත්තේ බෑ. ඒක නිකම්ම බෑ. එහෙම යෝවා කතා ගලා ඊට පස්සෙන් තිරමන් තංගාල සිනමාවට ටෙලි නාට්‍යයට එන්න ගත්තා. අමතක නොවන මම දැන් මේ මට සිංහයාට බයයි මල්ලී මොකද්ද? ඒකට කලින් ඒකට කලින් මම මට හොඳම නළුව ආරන්දනේ එයා හිතන්නේ. ඔයා ඉස්සර මතකද පුතේ බංකු වංකු කියලා හිටියා. ආ ඔව් ඔව්. සුනිල් පතිරණ කියලා. ඉතින් එයා අපි නාට්‍යයක් කරා මම ජේලර් එයා හිරකාරය බංකු බංකු කියන්නේ පොඩි මම ජේලර් උසමාත අපි රියසල් කරලා එනකම් මෙයා කොහෙද කඩේක කන්න ඉන්නවා අර කොහොන් නාට්‍යයක් කරනවා මොකද මට පුළුවන් ද මිනි මරන්න ඒක නම ජනක් සිල්වා කියලා ඊපස්සේ මොකද නේද මම මෙයා කියනවා ඔබ ජේලර් මේ හිරකාරය ඔව් ඔක හරියන්නේ නැමෙ හැමදාම ඕක වෙන්නේ නේද අරු ඌ ජේලරු ගාම උට ඇඩ් කරන්න දෙන ඌ හිරකාරෙක් වෙන්න සෑහෙන ට්‍රයි කරන්න ඕනේ ඒක නේ ඕ බලවින රාජනාට සම්මානයක් දුන්නා මාරු කරලා එහම තමයි ඊට පස්සේ අර වගේ වගේ සංජීව දිසානායක අපේ දැන් ජනප්‍රිය අපේ රංගදෙන හොඳ ෆොටෝග්‍රාෆර් ඔය කිස්ලි දිසානාගේ පුතානේ පීටර්ගේ චරිතය කරන්නේ මේ බෙරල් වෙරට ආද ඔව් එතකොට එහේ මම හිටියේ කාලේ එතකොට මෙයා
ඊට ටිකක් එහා තියලා මම එතන පැත්ත ෆ්ලැට් එක කසාද බඳලා දරුවන් සමග ඉන්නවා. චූටි පසම් පාටි එකට සෙට් වෙලා ඉතින් අපි අඩියක් ගහලා සින්දු ගී කියනවා මියත් ඇවිල්ලා ඉතින්. ආ මේ තාම අරකට දා සින්දුවලද? ඒක චුට්ටක් ගුදු කරලා මියා එන්ඩෙක් කරයි. මම මියා එන්ඩෙක් කරයි. ඔයා කොහොමම ඉන්නද? අපි ඉක්මනට බ්‍රේක් එකකට ගිහිල්ලෙමුද? ඕක ඔහොමම ওই කතාව ඔහොමම අල්ලගෙන ඉන්න. අනේ එහෙම තියාගත්තා. එහෙමම තියාගන්න මේ ඩ්‍රින්ක්ස් එක බීලා. ආමන රූපිය වගේ ඔහොම ඉන්න ඕනේ. ඔව් ඔහොමම ඉන්න මේ ඩ්‍රින්ක්ස් එක බොන ගමන් අපි ඉක්මනට කෙටි විරාමයකට ගිහිල්ලා නැවතෙනවා. මේ සුන්දරම කතාව මොකද්ද මේ? ඔයාලට පොවන්න බෑද? ඔව් පොවන්න මම පොවන්නම් ඩාලි. මම බ්‍රේක් එකට යන ගම ආවෙන් පස්සේ පොවන. මම කුමාරයට මේක පොවන ගමන් මේ ඔරෙන්ජ් ජූස් එක ඔගොල්ලෝ ඉක්මනට කෙටි විරාමයකට යනවා. ඉක්මනට සම්බන්ධ වෙන්න. දැන් කතාව කියන්නකෝ අපි යනකොට හිටිය හොඳ ලස්සන කතාවක. මේකේ අපි මෙහාගේ පින් මන්ද රංග භූමී පෙම්බන්ද සිංහ සීබලි ඒ සින්දු ඉතින් හරියක ගෙදර ළමයගේ අඩිකෝඩුවක් හරි අහු නැත් ඇති මං ඇති වැඩන්නේ සිංහයාට බයයි නංගියේ කියලා දැන් මම දැන් තන් 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 තරන් තන් කළු එනකොට ඊට පස්සේ ඉතින් මෙයා තමයි කියන්නේ තාම දැවැන්ත ලෙස දැන් මම රඟපාන ආවේශවල නරනවා දැන් කඩුවකුත් අරගෙන අපි අප්පුඩි ගහන අපේ නන්දන ගුණසිංහ ඉන්නවා මද්දල් ගහනේ කාලේ උන්ට මද්දලෙත් ගහනවා බියාලුගේ මෙහෙම අපේ ගේ ටිකක් ඈත කපාට මෙයාගේ මම් සිංහයාට බයයි නංගියේ කියලා සින්දු නැවතුන නැවතුලා මෙහෙම බලනකොට පොඩි මූණ ඉතර තාත්ති අම්මා එන්න කිව්ව යන් නෝන අන්නරු එක්කම වරෙන් ගිහින් සින්දු ඇනෝ බීලා ඒක ඇවිලා ඒකේ ටෝනර් එක මං කියන්නේ දැන් මම මං සිංහ මේව මොළුවට මෙහෙමත් කරේ නෑ මං සිංහයාට මම හිටියා අන්න අම්මා එන්න කියනවා ගල මොණිය කිව්වා කොළු කෑල්ල කතා කරෙත් නෑ හද්ද නැතුව ආයෙත් නේ ගියා ගියාම එහෙන් ආන ඒ බේනෝද ඒ ගියා කියන්නේ ගෙදරට ආයෙන්න හම්බෙන්නේ නැහැ. එහෙට ඇහිලා තිනවා මං කියලා එහෙත් මං කව මොකද? මොකද මේ අපි ගෙදර කියලා ඇව්වා. මට ඇහුණා ගුව සිංහයාට බයයි නංගේ කියනකොට මට තමුන්නාලේ තමයි කියලා. කියලා එක්කගෙන ගියා ඉතින් මං වැඩි හයියෙන් කෑ ගහලා දෙන ගෙදරට ඇන්නේ කියලා. මුළු ස්කීම් එකටම ඇහිලා. මුළු ස්කීම් එකටම ඇහිලා. ආ ඔව්. මෙයා නෝනට මීරස බිව්වම බොන්ඩ සල්ලි නෑ දහ දෙනෙක් සෙට් වෙනවනේ ගොඩක් වෙලාවට අපි මේ පාරේ බහැලා වීදි නාට්‍ය කළා සල්ලි හොයා ගන්නවා සාමාන්‍යයෙන් බෝතලයකට සල්ලි හම්බුනොත් නාට්‍ය නවත්තරෝ කරලියලා බෝතලේ හොඳ වැඩද මම නරකටද මම දන්නේ එහෙම කරලා තියෙන මොකද අපිට ඉන්න හොඳ මද්දල් වාදකේ සංජීත සානගේ හොඳ නරන්න පුළුවන් සිංහයා වගේ ඒවා අපි නිගන් සින්දු නෙමෙයි කියන්නේ ඔක්කොම වනමේ සිංහ බහව කියන්නේ සරච්චන්ද මහත්තයා පාරේ බැස්සනා ගේ මේ කාලේ අපිට නඩු දාලා ඒ වගේ මේ ඒ සෙට් එක එහෙමයි මහේන්ද්‍ර අයියායි අපි කියන්නේ මහේන්ද්‍ර අයියලා ප්‍රවීණ හැටි මම අපි පොඩි උන් හැටි යක්ෂාගමනේ ලංකා රංගපාන කාලේ ධර්මසිරි බණ්ඩාරනා ඉතින් ඒක පාඨමාලාවක් වගේ මාස 8ක් රිහර්සල් කරනවා අපි පයින් යන්නේ විජේරාමේද එන්න කට්ටක් කනවේ නළු භූමික නළුවෙක් වීමට මම අනුරාධපුරේ දැන් ඇවිල්ලා විශ්වවිද්‍යාලේ ඇවිල්ලා විජේරාම හන්දේ ඉඳන් හේවුඩ් එක නැත්නම් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ යනවා පයින් යනවා රැයට පයින් යනවා ඉස්සර මේ මෙහෙම මේ කෝච්චි වල අපි යනවානේ පවර් සෙට් වල හෝම ගම යද්දි මෙහෙම කකුල දාන් යන්නේ අමුත කෙලාවත් මෙතන හිල් තියෙනවා පයින් ගිහිල්ලා ඒ නිසා දැන් ඔහොම ඉන්න ගමන් මේ දවසක් මයින්ඩ් රෝ යවෝ මේ එහෙමනේ අර පොඩි විවේක වෙලා ඔය අර ඉස්සර කොස් ගහක් තිබ්බොත් නෝගි මම බල බල මොකටද මේ මෙච්චර මේ දඟලන්නේ අද අපි නළුවෙක් වෙන්න ඕනේ අපි රංගපෑමට ආසයි රංග දෙරෙක් වෙන්න තව මේ මාර කට්ටක් ගෙවල් දාලා ඔක්කොම දාලා ඉන්නේ ඒ වුණ උඹලා රංගපාන්න බෑනේ බා මහින්දාට කිව්වේ මන්ට බිරා චර දඟලගේ තීරුමන්නේ බං අම්මා පමන් එදා තීරණය කරා මට රඟපෑම ඒ තරම් සෙට් වෙන්නේ නැති කියලා ඊට පස්සේ එදාද නිවේදන කටයුතු වලට ඕ නෑ නෑ මට එදා කොහොමත් එතකොට මට ඔය ජැක්සන් අයියා කතා කරලා මාධ්‍ය පැත්තට එන්න කියලා අර එහෙම තිබ්බ කාලේ
ඇත්තටම මම මගේ ට්‍රැක් එක මාරු කරා ඊට පස්සේ මම රඟපෑම ඒක ඇත්තටම ගත්ත සීරියස් ගත්තා පොඩි මහේන්ද්‍ර පෙරාගේ කෙනෙක් කියපුවා මම තාමත් මහේන්ද්‍රයට ස්තුති කරනවා මම අද මෙතන ඉන්නේ මහේන්ද්‍රයි හින්දා ලොකු ටීවී එකක් ගෙනත් දුන්නා මේ පිටරට ආවම බලන්න 3D නම් මනම් බලන්න පුළුවන් අපි නෝන ඔයා තමයි දැන් මෙතන දැන් පොඩි ටීවී එකක් තියෙද්දි ගෙනත් දුන්න අන්න ටුඩුද ඕල විභාග කරන්නේ නැහැ ටීවී බලනවා අරග බලනවා මේවා බලනවා මේවා බලනවා තාත්තා කෙනෙක් නේද අවවාද කරන්නේ නැද්ද ළමයිට ගෑන ළමයිට කියන්නේ මොඩක් කරා මං කවට අහන්නේ මං තාත්තා කෙනෙක් වුණා නෝනනේ දැන් ප්‍රෙස් කරන්නේ මම මේක මුකුත් කියන්නේ නැති ළමයින්ට මම දැන් තාත්තා වෙලා දැන් ඒ මේනම් කඩපල්ලන ගන් ටීවී එක කුඩු කරක් ටීවී එක දැන් මම පල්ලේ යනවා මම බය කරනවා ළමයා තාම දරුණු විදියට විභාග පහසට මම විකුණලා දානවා ටීවී එකක් කාටද දීලා බය පොඩි දුවවිල මෙහෙම කළ බැලුවා උදින් අර කිසිම ඕනේ කිසිදු අර කියන්නේ හැංගීම් බර මොකක් කියන්නේ දුකවත් මෙහෙමවත් හිනාවක්වත් නැහැ මුකුත් නැති මොකද බැහැලේනෝ නැහැ ඉතින් මොකක් නැහැ කියන්නේ ලංකාවේ මිනිස්සුන් තමයි ඉතින් වැරදු මේ මොකද නේද ඔයා මා ලොකු නළුවෙක් කියලා. ඉතින් නේද ඔයා දැන් හරිනේ ඔයා විඩට උඩින් කතා කරන් තිබ්බා එච්චර හරියට හරියට රඟපෑවෙන එක හරි කියන්නේ ඔයා විඩට උඩින්ලු කියන්න ඕනේ. ඉතින් බලහන් මම සවුත් වෙච්චි මම බැනලා තියෙන විදිය මදි. ඊට වඩා අර අම්මා කියපු නිසානේ මම බැන්නේ. ඒ කියන්නේ ඒක හරි නෑ. හරි නෑ. කියන්නේ යාට දැනෙලා නෑ මම හරියට බලන්නවා. ඔයා හොඳ නළුවෙක් කියලා. ගෙදර ඉඳන් ඉන්නේ ජෝ අපේ කෝ කියලා ඉතින් අපි සවුත් වෙන විදිය ආපෝ වෙලා ඉන්නේ දුවට තම ගොඩක් කතා කරේ අම්මට එහෙම ආ බය එයාද ජීවිතේ බයම වයිෆ්ටද බයම ඒකනේ දුකෙන් ගම් දුකල දුකත් තේමයි මම තමයි දන්නේ ආ බයද නැද්ද කියලා බයද දුක බයද නැද්ද රඟපෑමක්ද බයද රඟපෑමක් ගෞරවය ගෞරවය ඉතින් ගෞරවය කියලා හිතා ගන්න ඒක හැමෝටම ගෞරවය සමානයි බය බය ගෞරවය සමානයි බය ඔය අපි අපි යාට දැන් මම ගෑනු පහකට හයකට මම යටත් වෙලා ඉන්නවා මම දැන් වයිෆ් එකගේ වය කියන එක එකයිනේ ආ අන්ති එක්කෙනා ලොකු දුක ආ ඒකනේ අයා ඉතින් අර වෘත්තීය සමිති අන්තර්විශ්වවිද්‍යාල ඉල්ලීම් විතරයි ලැබීම් නෑ ඉල්ලීම්ම තමයි ඔයා ලොකු දුවාගෙන ඉන්නවා ඔයා දුවෙක්නේ ඉතින් ඉල්ලීම්නේ ගෙදර ඉතින් එක එකයි ඒතකොට දෙකයි තුන පොඩි දුව අඩුපාඩු නැන්දම්මත් ගෙදර ඉන්නවා නැන්දම්මා මෙහෙම කරදියාව දැම්මේ මම මේ දරුවෝ දෙන්නකුත් හම්බ වෙලා මේ ඔය ධනප්පේ නළුවෙක් ඔක්කොම ගෙවා ඔක්කොම එන තාම මෙහෙම ඉතින් අවුරුදු 80යි අපේ නෝනට කියන ඔබට මීට වඩා දෙයක් කරගන්න තිබුණා කියන මචං දැන් මම තාම බලන්නේ දුවෝ ඩිවෝස් කරන්න පන්දර දෙන්න ඔව් ඊට පස්සේ නැන්දම් මේ අනේ එම කරන්නේ බා නැන්දම් මේ අපි මේ හොඳ අයිස් එක කොල්ලේ ඊට පස්සේ අශෝක කියලා වැඩට ආව ගෑනු කෙනෙක් ඒ ගෑනු කෙනා ඇවිල්ලා දවස් දෙක අනේ සර්ගේද අපි වන්නා සර්ගේ වැල්ල වෙරළට අරුවා මේවා අපිට හරි සතුටුයි ඒකේ පෑය හරිලස්සට ඒ ගෑනු කෙනා ටික වෙලා සර් මොකද සරම ගලුවු දැන් ඔතන දාන්න එපා සර් තර තේරෙන මෙන්න මේ ගෑනිත් බයින්න ගන්නවා මට ගෙදර වැඩට ඌ යන්න වැඩට ගන්න අපි එකත් බයින හැමෝටම බයයි ඉතින් එහෙම තමයි සිද්ධි ඊට පස්සේ එයා ගෙදර නෝන විතරයි හරි සම්පූර්ණ නෑ ඉතින් කොහේනකොට ගින ඔයාගේ දැක්ක කිව්වා ඔස ත්‍රී මම බලන මොකද්ද මම ඉඩියස් සිද්ධවන්න ටීවී එකේ දැකලා කියලා තියෙන දැක්ක කිව්වා ඔය හරි සතුටුයි එකම සතුට තියෙන ඉතින් උදේට අර තාප්පෙන් උඩින් ෂෝටින් දෙකල අහනවා අර අතුරු ඉතින් එච්චරයි දුන්නා ඒ ඔය ඉතින් හදුවා දැන් ගෙදර යන්නත් තියෙනවා මේ බයික් බලන් ඉදී ඔයා ඔවක් ඔයා බලන්නේ ඔයා ඔයාගේ හදි මේ සැරේ බලයි මේ පාර ආ ඔයාට මම කියන්න කියලා ඇක්කුවා ආ මමවත් වා ගොඩාක් දැක්කම ඔයා බොහොම හිතුවඳ කෙනෙක්ද අපි නෝනා කියන්න කියලා ආ මම thank you කිව්වා කියන්නේ මේක මම කියන්නේ මේක හැබැයි මේක දැන් මේක බලලා නෝනා එහා ගෙදර නෝනා ඉදිරියට දන්නේ මේක බලලා ඈ ෂූටින්ද කියලා අහන්න ඕන කෙනෙක් ඉනිත් දන්නේ නැහැ හැගෙදර නෑ 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 දැන් බලන්න මේ මාසෙ කොහොම හරි කාටද දීලා දාන්නේ සම්මයි දැන් හරි අපි විවේකයකට ගිහිල්ලා නැවත ඔයාලත් එක්ක ඉක්මනට සම්බන්ධ වෙනවා මේ හැපි අවර් විරාමෙන් අනතුරු නැවතත් එකතුලා ඉන්නේ හැපි අවර් අද අපි ඉන්නේ ග්‍රෑන්ඩ් රොයල්
coffee shop and restaurant in Gorlaskamu. ඉතින් විශේෂම ස්තුතිවන්ත වෙනවා මැනේජ්මන්ට් එකට අද අපේ මුල් ටීම් එකම හැපි අව හොස්ට් කරනට බොහොමත්ම ස්තුති දැක්ක ඔයගොල්ලෝ බොන්න දුන්නා දැන් කන්න දෙනවා ඩාලින්ග්ස් ඔය දෙන්නට කකා අපි කතා කරමු ඕකේ දැන් කන්න ගිහලා කතා කරන එක නවත්තන්න එපා ත්‍රි මාතෘ ඩාලින් ඕකේ හරි හරි කන ගමන් කතා කරන්න ඉවරයි දන්නේ කොහෙන් ඉවර වෙයිද දන්නේ නෑ මේ මන් දන්නේ මේ දැන් තාප්ප දැන් මෙයාට නම් නේබ කෙනෙක් ඉන්නවා උදේ පාන්දර මට කිව්වා බ්‍රේක් එක වෙලාවේ නේබගේ මූණ විතරයි දැකලා තියෙනලු අද වෙනතුරු යට කොටස දැකලා නෑලු ඉතින් ඒ වගේ තාප්ප වලින් ගුඩ් මෝර්නින් කියන කවුරු හරි දුකයි අරත් ඉන්නවද ගෙදර එහාට නේබ මට තාප්ප වෙන සීන් වෙන දෙන්නේ ආ මං අපේ ගෙදර අර මේ මගේ බාත්รูම් වල නෑම ටිකක් ඒ තරම් සෙට් වෙන්නේ නෑ මං පිටිපස්සේ හදන් තියන අර එළියෙන් එන එකුයි ඇතුලෙන් එකුයි දෙකම ෂවර් දෙයක් දාලා දියල්ලක් වගේ එතන තමයි නාන්නේ එතන තාප්පේ මගේ තාප්පේ පල්ලිය පාර පාතයි මම මගේ බෙල්ලෙන් උඩ පේන්නේ ආදී වගේ අර මෙයාගේ වගේ බෙල්ලෙන් උඩ පේනකොට පල්ලියා ඉන්න මිනිස්සුන්ට හරියටම මාව පේන්නේ ඒ ඒ කාලේ මම රැවුල කපලා එනි මම නනායෙද්දි මම යනකොට අර අපේ යනවා මේ මේ හැලපවි පුන්න ගහනු කෙනෙක් එනවා හැලපයි වන් ඩු යු කියන මෙහෙම යනගම මහත් කම් යන මෙහෙම නම් අර හැලප වන්ඩු කියන යනකොට මම නිකන් බැලුවා නෝනා හැලප තියෙනව නේද කියලා මම මියා හිතන්නේ මම නෝනා කෙනෙක් දැන් මේ කියන්නේ හිතරිද වෙන සොඳ නැහනේ මම කතා කරන්න ගියොත් අහු වෙනවනේ ආ එහෙනම් නෝනා යන්නම් කියලා ගියා ඉතින් ඒ වගේ දැන් ගෑනු පිනීම වර්ධිනවා තාප්පෝලි මම ඔයාව වර්ධිනවා කියලා ෂුවර්නේ ගෑනු ළමෙක් නේද ඔයාට ගුඩ් මෝර්නින් කියනවා දාම් එයා ගෑනු ළමෙන්ද කියලා ෂුවර්ද ඔව් ගෑනු ළමෙන් කියනවා කාන්තාවක් නේ ඔව් ගුඩ් මෝර්නින් කටහඬේ ඔව් කටහඬේ කියන්නේ දැන් මම මෙතන කිව්වා නෑ හැලප එපා කිව්වා නම් දන්නවනේ පිරිමි කියලා ඔව් නේද ඔය මොරු වැඩක් වුණා ඔය ගෑනු කටහඬ දැන්නේ දාපු දවසක් මම පෙරදෙන විශ්වවිද්‍යාලයට කාලයක් ගියා කෘෂිකර්ම වැඩ කරන කතර මම පීටියත් එක්ක වැඩ කරා මහාචාර්ය බුද්ධිම ආරම්භේ අපි හම්බ වෙනවා සෙනසුරාදාට ඉරිදාට වගේ ඒතර ලෙක්චර්ස් දවස් නෙමෙයි සර්ගේ ඔෆිස් එකේ තියෙනවා සර්ගේ ඔෆිස් එකේ ගිහලා මට වොෂ්රූම් යන්න ඕන නේද සර්ගුවා ඔය උඩ තට්ටු එකට පලයන් ඒක ලේඩිස් එක අද මාලානේ ඉරිම එකට තව තට්ටු දෙකක් උඩ නගින්න ඕනේ මන්ද ලස්කාලා ලේඩිස් එකට ඔව් මම කොළඹ ඉඳන් ආවේ ඇවිල්ලා මට ලොකු වටි උත්තක් කරන්න තිබ්බා මම ගිහලා ඒක දොර වහගෙන වැඩේ කරලා ඉන්නකොට මම නිකන් කොහමද වොෂ්රූම් එකේ ඉන්න ඕන ටික වෙලා මට ඈත පඩිපෙළුණු ඇහෙනවා කෙල්ලෝ 10 දෙනෙක් ඉඳලා කටහඬවල දැන් ආයියානවා ටික ටික මේක ලඟ එනවා ඔයා යා එන වොෂ්රූම් ගිහලා යා කියලා අර දොර ඇරගෙන අනිත් දොර ඇරගෙන දැන් වොෂ්රූම් එකට ආවා මම අර ඒක වොෂ්රූම් එකක ඇතුළේ ඉන්නවා ඒ කියන්නේ 3යි 4යි තිබ්බේ එකක මම දැන් මම දැන් තට්ටු කරනවා කවුද මේක ඉන්නේ ඉන්නේ නැද්ද එළියට ගියා දැන් කවුද කියලා හවම් මං කෝ මං ඉන්නේ පොඩ්ඩක් මම පාවු මම අද මගේ වොයිස් ගිහින් ගෑනු කටහඬින් මං කිව්වා පොඩක් ඉන්නේ කියලා යෝ මෙයාට මොකක් හරි බඩේ අමාරුවක් වෙනවා කියලා අර අර ටොයිලට්ස් තුන යූස් කරලා උන් ගියා මං අර කැතුලේ ඇයි එදා නැත්තේ අලිරාන ගුටි කන්නේ නැනම මචං ලේඩිස් හොත් ලේඩිස් වොෂ්රූම් එකේ ඉන්නේ ලේඩිස් වොෂ්රූම් එකේ ගිහිල්ලා තියෙන්නේ අල්ලන් ගන්න වර 10 දෙනා විතර ඔව් පස්සේ මං දැන් මේ අරන්ගේ ඉන්ටර්වල් එකක් කළා ඇවිල්ලා මං ඉන්නේ මෙහෙම බල්ලා බල්ලා ඔක්කොම කළා දුවන කියලා මං ප්‍රොෆෙසර්ට කිව්වා ප්‍රොෆෙසර් මාර වැඩි උනේ මේ මෙහෙම එකක් උනාලා කියලා අම්මා ඉතින් මොකද උනේ කිව්වා මම්ම කව මොකොත් උනේ නැහැ ඉතින් ගියේ වැඩි ඉක්මනට කරුණා කිව්වා තරම් බය වුණා කිව්වා දුකයි දැන් ග්‍රා තියට එකෙන් පටන් ගන්න ඊට පස්සේ නිවේදන නිවේදකෙක් වෙලා ඊට පස්සේ එතනින් නවත්තන්නේ නැහැ ඊට පස්සේ සි ලංකාවේ හිට්ම වෙච්ච අදටත් හිට්ස් නිර්මාණය කරමින් තියෙන සින්දු රසක් ලිව්වා ගීත ඒක ගැන අපි කතා කරමු මේ ඒ ට්‍රාන්සිෂන් එක මහේන්ද්‍රය යකව නළුවෙක් ඉන්න එපා උඹට රඟපාන්න බෑ ඔව් ඒ වෙනකොට මම කවියෙක් විතරයි මම සින්දු ලියලා තිබෙම නෑ කොළඹදී මම ආයෙ පටන් ගත්තේ කවි ලියමින් ඉන්න ගමන් එක කවියක් ගීතයකට ගැළපෙන බව මිතුරන් අතර වෙච්ච සාකච්ඡාවකින් තමයි සිංහට බය නැන් සින්දු ඒක මම කවියක් හැටි ඉස්සර ලියුවේ ඒක පොඩි කතාවක් තියෙන එන්න තිබ්බා ඉතින් ස්කෝලේ ලව් එකක් පොඩි කාලේ හතේ පන්තිය නම් තිබ්බා ඒකපාර්ශික ලව් එකක් ඒක කියලා නෑ මම අහන්නේ අප්‍රකාශිත අප්‍රකාශය ඒකද ඒව ඔක්කොම බලපෑවර තියටර එක අපි නාට්‍යකාරව නේදවා සිංහ මනමේ සිංහ බහවෝ වයි දැන් සරච්චන්ද මහත්තයා වගේ අය අපි පොඩියෝන් හැට ගිහිල්ලා කතා බහ කරලා ආශ්‍රය කරලා තියෙනවා එතකොට ඒ වගේ තිබ්බ කෑලි තමයි ඔය ගත්තේ හැබැයි ඒක හරිය අපබ්‍රංසයි අපි හරිය අපි පොඩ්ඩක් වෙන විදිහකට හිතන කාලේ සාමත් එහෙමයි එතකොට දැන් ඒ වගේ දැන්
මේ ලෝකේ නැති වචනයක් තියෙනවා එක්ක හරි. දුකයි හිතනවාද දුකයි ලොකු කෙනෙක් දුකයිගේ ගීත එක ජෙනරේෂන් එකක්ම වෙනස් කරා කියලා ඒ ඒ 90s මියුසික් කියන එක වෙනමම වෙනම මානයක් වෙන. ඒ ට්‍රෙන්ඩ් එක මේ වෙන මං ට්‍රෙන්ඩ් සෙට් එක කෙනෙක් වෙන්නේ එතනින් කියලා මට හිතෙනවා 96 අතර දැන් සිංහා තමයි නංගි 96 ඒක නිකන් මෙහෙම යනකොට ඒක ලොකු පොප් නෙවෙයි හැබැයි ජනප්‍රිය වුණාට අර පොප් කියන හිප්හොප් පොප් වලට ආවේ නෑ. නමුත් බාතියලත් එක රන් කරන හැමමල කර එක නිකන් බ්ලාස්ට් වුණා. දිගින් දිගටම මෙහෙම මෙහෙම හිට වෙන්න ගත්තාම අවුරුදු 20ක් විතර ඒක කරන්න කියලා මම එක තැනදී අතහැරියා. ආයෙ මං සින්දු ඒ ලියන්නේ නැහැ කියලා අතහැරියා. ඒ මොකද හේතුව? කලකිරීමක්ද? ඒ එහෙම වෙනවා. අපිට අපි එපා වෙනවනේ. මට එහෙම ආව එපා වෙනවා. මට සින්දු ලියෙල එහෙම එපා වුණා. ආයි සෝදනම් දවසට සින්දු 6 ලීප් දවස් තියෙනවා. නිකන් නෙමෙයි හෙට මේ චාට් ෂෝ බලන් ඉන්නවා. කෝල් කරනවා. හෙට අවුට් වෙන්න කියන සින්දු ඉස්සලම අපෙන් අවුට් කරන්න. ඒ ඉරාජ්ලා ඔක්කොම අපේ ගෙදර. ඉස්සර මේ WhatsApp නෑනේ. එන්නවන ගෙදර එන්නවන අර මං හිටිය කැස් බෑවේ. ඒ කාලේ එතන අපහම රබර් වත්ත මෙහ පුරා මරු මට අපි ඉස්කෝලේ යන කාලේ විහිළුවට කතා කරා තියෙනවා. කවදාද දවසක මචං අපේ ගෙවල් ඉස්සරහා මෙහෙම මාව බලන්න මෙහෙම වාහන පෝලිමක් නවත්තගෙන ඉඳි නළුවෙක් වුණාම ඇග්‍රීමන්ට් සයින් ගන්න ඊළඟ චිත්‍රපටියට කතා කරන්න. ඇත්තටම අපේ ගෙදර සින්දු ලියා ගන්න වාහන 30 40 එහෙම නවත්තගෙන ඉඳි. කාලයක් ඒ ගෙදර රැය නිදා ගන්න ඕම් එතන. අපි වෙනවන උදේ කුලගැඳ හදලා දෙනවා. ඇතුළට ගන්න. අපි බ්‍රේක් එකට යමු පොඩ්ඩක්. මට බඩගිනි. මට බඩගිනි පොඩ්ඩක් ආවා. හරි. අපි යනවා කෙටි විරාමයකට නැවතත් ඔයාලට ඉක්මනටම එකතු වෙන්නම්. කන්න. ඔව් වෙලාවක් ගියා දැනුන්නේ නැහැ. අන්තිම සෙග්මන්ට් එක අන්තිම පාර්ටිකට අපි ඇවිල්ලා තියෙන්නේ. අඬන්නේ නැතුව ඩක් ගාලා කතා කරගන්න. තමයි. මුට වහමු. මුට වහමු. කුමාරයා. ඔව්. ලංකාවේ තින් අපේ පිනට පහළ වෙච්ච කලාකරුවෙක් ඔයා. කුමාර ත්‍රිමාදුර කිව්වම අපිට කලාකරුවන් විතර ලොකු ගෞරවයක් අභිමානයක්. එතකොට මේ කලාව වෙනුවෙන් අපස්සට හැරිලා බලනකොට ඔයාට සතුටකුත් ඇති කලකිරීමකුත් ඇති අර කිව්වා වගේ තමන්ට හිතන විදියට රඟපාන්න අවස්ථා සමහර විට ලැබෙන්නත් නැතුව ඇති. සහ අනිත් පැත්තෙන් ජාත්‍යන්තරයේ හොඳම නළුවා සම්මානය පිට දිනලා ඒ දේවලුත් ඇති. කලා ජීවිතේ ඔයාට හැරිලා බලනකොට ඔයාට මොකද පොදුවේ හැඟෙන හැඟීම? දුක සතුට දෙකම බෙදා ගන්න පුළුවන්. ඔයාට කියන්නේ මම ඒවන් එහෙම දුක්කද මගේ ශේෂ්ත්‍රයේ හිටපු දුක් වෙනු අද චරිතය හැලිලා ගියා. දුකා සාරා අපි වගේ කට්ටියක් විතරක් හිටුණා. අපිත් හිටපු සමහර සහෝදරයෝ එකට කාලෙ කොහෙද දන්නේ නැහැ. ඒ අනුව ගත්තාම මම අද ඉන්න සත්‍ය ගැන අතිශය සතුටටපත් වෙනවා. මම තව දේවල් ඉල්ලුවොත් අර කියන අම්මා ගහේ තින්නකින් වගේ තමයි මට ආයි පිටකොටුවෙන් කරකැලලක්වත් මගේ ඉඩම් කැලලක්වත් අවශ්‍ය නැහැ. දෙවියන් මම දන්නේ නැහැ විශ්වයේ විසින් මට මේ දීලා තියෙන தත්ත්වේ ඉතාම ඉහළ ශ්‍රී ලංකාවේ කලාව කරන්න ආපු කෙනෙක් හැටියට අද මේ ඉන්න தත්ත්වය ගැන මට වැඩි මේ දීලා තියෙනවා. ඉතින් දැනට මේ ඉදිරිපත් කරන්නේ මේ සමාජයේ අනිත් කටේ එන්න කියනවා කතා කරන නිසා මම ගිල්ලේ කටයුත්ත කරන ඕගොල්ලෝ වැඩසටහනට එන්නවා. මට නම් මගේ පොතේ ලිව්වේ මට ඇති මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් පොඩි මඩපාරක් දදා හිටියේ ඔයාට එන්න. ඕ මේ වෙයි නිසාම අනුරාධපුරේ කියන්න අර මොකද්ද කැම ආ කියන්න කියන්නේ මෙයා නළුවෙක් වෙන්න ඇවිල්ලා මම මෙයා කියන බොරුලු මත කතාවක් කිව්වා. රංග ආසයි කැමරා ටෙලි නාට්‍ය ආරම්භන රංගපාන සිනමාවට පස්සේ බස් එක ඈත එනකොට කැමරා එකක් දැක්කලු. ආ ඒක කියන්න බෑල එනකොට මොකද වෙලා තියෙන්නේ තිබුණේ අනුරාධපුරේ. ඔව් ඇත්ත නේ ආසයි නින්දවරු කට්ටිය. කතාව කියන්නේ නේ මම කලාවට ආස කැමරාව. අපි දැන් එහෙම. මේ කාලේ නළුවෙක් වෙන්න හිතන ආස. කැමරාවට ආසයිද? කැමරාවක් නේ ආස දැන්. වේදිකාවෙ ඉන්නවා අපි. කොහොම හරි කරත හැංගෙන්නේ. ටෙලිවිෂන් කියන එකට එන්න මහා අතකම ඉංගම්මාවර රංගපාලත් නැහැ. සා මොහොම කෑල්ලකවත් ඉඳලා නැහැ. එතකොට එහෙම කොළඹ ඉඳන් එනවා හිට ගොම්. ඔය පොඩි ටෙස්ට් වලට අර අහවල් ඒවට එන්න කිව්වම. ඊයෙට බස් එක එනකොට මේ එහෙම කැමරාවක් දැකලා බැස්සාද? ඒ කියන්නේ බස් එකේ ආයෙ නැහැ. ආයෙන්න ආයෙ බස් එකක් පය ගන්න පස්සේ තියෙන්නේ. දැන් වගේ එහෙම නැහැ ටයිම්. ඒ බැහැලා බලනකොට පාරක් මයින්නවා නින්දවරු. අර මෙහෙම මෙකක් තියන මෙහෙම බලන්න. කැමරාවක් නෙමෙයි. කැමරාවක් නෙමෙයි.
ආයතයේ මිනිසුත් එක්කම කාලා තේකිනුම් අර වාඩියම ගාන්නේ. අනිත් බස් එකේ ඉන්න පය තුන හතරක් ගියා. උන් මට කෑමක් දුන්නා කාලා ආවා. මඩ ගහන්න එපා මඩ ගහනවා කියලා නෑ නෑ. කොයි උනතන අය වෙලා තියෙනවද? දැන් මනෝයි හම්බෙන්න මහවැලි එකට ඇවිල්ලා මම මේ මල් ලියුම පුත් පැලින් ඉවලා ආවේ. එතන ඔක්කොම මෝටර ආවිල්ල බලවට මනෝයි නෑ. ආ දැන් එඳුනා දැන් ඊට පස්සේ මනෝරත්න මහත්තයා මං හිතුවේ නාට්‍ය කෑල්ලක් හරි දෙයක. ආයි මං ගියාන් රාතුරේ. මේ මෑ ගෑ හුමිය යන්නට පෙර කොහමරි ওই කතාව මං ඇදලා ගත්තා. මගේ වැඩසටහන තාම වෙලාවම. මෙහෙම මම දවසක් මාවලි ගියෙන් අම්මට සරේ උඹ දාවි කියලා ඇහුවා. මං එද ඇතුලේ හිටියපම හැංගුණා කිව්වා. ඇයි හැංගිලා තියෙන්නේ? මිනෝලු තින්කනේ මනෝරත්න හම්බෙන්නේ නැනවලු මොකක් හරි වැඩ නාට්‍යයක චරිතයක් ඉල්ලන්න ওই ටෙලි නාට්‍යයේ මුල කරන කාලේ උදව් ඉල්ලන්න එනවනේ මම මම මගේ ලියුම හම්බෙලා අනුරාධපුරේ සිට මං එනවා මට උදව්වක් කරන්න ඔය කියලා අම්මා සිනිඳම් බදාය මගේ නා කාමරේ තුල ඇංගිලලු කියනවා මම මනෝය ගැන කතා කරමු මිසක කියන්න මොනේ මනෝය ඉතින් හරි මට රස කතා කියනවා ඉතින් මනෝය උපාලියක් තමයි එයාට වඩා ප්‍රධානවලුලු ඉන්නවා එයා ඉතින් අර බස් එකේ මෙහෙම ඩ්‍රයිවර් සීටි ඉස්සර ඊබට් සිල්ල බස් එක තමයි බත යන්නේ ගාල්ලම අතර එනවා ඉතින් එයා ඉස්සර සීට් එක කියනවා ප්‍රධානවලුලු පාලියත් නායක ත්‍රිවිෂයා එහෙම රුගුලක් කට්ටි ත්‍රිපිටිපස්සේ බුදි ඉස්සරහා ඉන්නවා ඉතින් බස් එක ගාල්ලා හරියදී නියත් නෙම් පොඩක් නිදාගෙන වගේ ඉන්නවනේ දඩන් දඩන් ගල පැනනවා පාරෙන් පැනලා අර ඩ්‍රයිවර් රියුදුරාට නිින්ද ගිහිල්ලා පැනලා දඩ දඩ ගාලා මේ පැත්තට පාරෙන් අර පැත්තට ගිහිල්ලා බස් රෑන්ඩේ උත් කඩාගෙන ගිහිල්ලා දඩ දඩ ගාලා ෆ්ලයිට් කනුව වෙදලා නැවතිලා මේ පැත්තෙන් ගියාම ඒත් නැවතිලා ඉන්නේ ඔක්කොම ඩෙඩ් සයිලන්ස් නැන්දෙන් බයිස් එකක් මේ පැත්තේ ඉඳලා මෙහෙම පැනලා පැනලා ගිහින්නනේ ඉස්සර වගේ මෙහෙම ගැටිච්චි මොකුත් නැහැ ඒක ආයි නැවති දා මනෝ යාලා දින් ඩ්‍රයිවර් එක වදිනේ අපරාධ ඔයාගේ නිින්ද කැඩුණා නේද කියලා ඒ මනෝ දන්නේ ඩ්‍රයිවර් බාලා දින් ආවක ඩ්‍රයිවර් මෙහෙම ගිහිල්ලා පාරක් ගන්න බස් කරු කරන් අර ලොකු බස් එක නැවතුනම අපරාධ ඔයාගේ නිින්ද කැඩුණා නේද කියලා අනන්නානේ මේ මෙන්න शोक जनक अरे वेडसनाल मूल अटक शोक अभी आगे मार कथा विवर අපරාධ වගේ නින්ද කැඩුණා නේද? ඒක හරි ලස්සන නාන අපරාධ දෙක නින්ද කැඩුණා නේද කියලා. මට මම ඇවිල්ලා පේනවා. ඔව් ඉතින් මේ වගේ විශේෂින් සුන්දර චරිතයක් අපිට මෙහෙම නැති වෙච්ච නේ. මං එනකොට හැංගුණාට. ඈ? මං එන දවසේ ඇංගිලා හිටියද? ඇංගිලා හිටියද? ඉතින් මේ දුකයි අපේ අදටත් අවුරුදු 15 16 17 ළමයි අහන්නේ දුකයි ලිය පුසින්දු අදටත්. ඔව් නෑ ඒක මං ඒකට ආසයි. මම කියන්නේ ඒක නෙමෙයි විහෙත් කියන එක. මම මට ඕනකම තිබ්බේ ඒ ට්‍රෙන්ඩ් එක කඩන්න 95 96 වගේ ගණන් අර. දැන් කවුරු හරි එහෙම කඩන්න බ්‍රේක් කරන්න හදනවා නම් හොඳයි කියලා මම හිතන්නේ. දැන් මොකද හිතන්නේ? එහෙම හදන්න බැරි අයද නේද? මේ 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 වැඩේ හරි ලේසි වුණා. තග්ගාලා YouTube channel එකක් දානවා කියන එක නැති. මට YouTube channel එකක් නැහැ මම. මට ඉන්න crowd එකට cater කරෝ මටත් නැහැ නේ විශයන් කීයක් තියෙනවා නමුත් ඒ නමුත් ඕනේ කියලා දැන් පුළුවන් අටව ගන්න සින්දුවක් ඩුක් ගාලා කර තැයි සින්දු ලියන්න තමන් පුළුවන් වෙන්න ඕනේ සල්ලි තිබ්බනම් මම සින්දු ලියව අමරසිරි පීරිස් වගේ නෝර් කියලා ලියකියවා ඔකේස්ට්‍රා එකක් දැම්මා හොඳට කරා සින්දු දැම්ම සින්දු පවතින්නේ ඒක වැඩි හරි ඉතින් අවසානට ආවා වැඩසටහන දැන් ඉතින් දුකෙන් උනත් අපේ ලස්සන කතා ටික නවත්තන්න වෙනවා මෙතනින් පස්සේනේ ලස්සන දේවල් තියෙන්නේ මෙතනින් පස්සේනේ ලස්සන අපේ එළියට ඕෆ් කැමරා ඕෆ් ඔයා කීපු දේවල් ගෙනල්ලා තියෙනවා ඔව් ෆුඩ් ජූස් වලට දාලා දාලා අර ඔයා ඕෆ් ද කැමරා කිව්වම වචනයක් තියෙනවා අද මගේ සිස් රංගදරේ කිව් එකක් අපි අනිත් කට්ටිය වෙනස් වෙන්නේ අපි ඔන් කැමරා ඇක්ටින් ඕෆ් ද කැමරා ඇක්ටර්ස්ලා නෙමෙයි අපි දැන් බහුතරයක් ඇවිල්ලා ඉන්නවා ඔන් කැමරා ඇක්ට් එක කරගන්න බෑ ඔෆ් ද කැමරා සෙට් එකේ ගොල්ලොන්ට වැඩ කරන කැමරා සිල්පින්ට ඔක්කොටම ඇක්ටිං තියෙනවා හරි ඊගොල්ලන්ට උකද අරක මේ ඒ ඇක්ටිංස් තියෙනවා කැමරා එක දාලා මේ මේ කරන්න කොහොමද ඒක බෑ ඒක පොලිසියෙන් ගෙන්නන්න ඒක කරන්න සිංහල සාමාන්‍ය ජීවිතයේ ඇක්ටිං බලා ගන්න පුළුවන් ඇවිදින විදියෙන් ඔක්කොම ඔක්කොම දිනන
ඔන්කෙමරයි කරගත්තම වටපිතා වින්න කටියට පාඩදාන්න නෙමේ අපිට රඟපෑම කියලා දෙන්නේ. ඒගොල්ලොත් ඒ ගෞරවයෙන් වැඩ කරන්න. රඟපෑම දාපන් කැමර එකේ හැරි වේදිකාවේ ඊට පස්සේ පාඩුවේ නිකන් හිටියම මේ කිව්වනට පස්සේ අපි යන පාඩුවේ නිකන් ඉන්නේ. ඉතින් දෙන්නටම නිරෝගී තම ලැබිලා හිතේ සතුට මනසට සහනය ලැබිලා තමන් ආස කරන දේවල් ඒ විදිහටම කරගෙන යන්න ලැබේවා කියලා තමයි මම wish කරන්නේ. ඉතින් කොහොමද වචනයක් අවසන් වෙන්නේ? මම යුරින්ට සහෝදරයක් ඇරෙයිද කොහොමද උඹගේ දෙමේ මගේ ෆෝන් එක ගත්තත් යුරින් උඹගේ නම්බරේ මන් ළඟ නැහැ. නමුත් මම අවුරුද්දකින් දැක්කත් අවුරුදු ගානක් දැක්ක සහෝදරෙක් වගේ යාළුවෙක් කතා කරනවා. ඒ ගුණාංගේ සදාකාලික තියාගන්න ඒක තරහ වෙන්න බා මම ප්‍රති ගොඩාක් අමාර නිලියන් සහ ජනප්‍රිය චරිත වලට නැහැ. ඒ මනුස්සකමේ කෑල්ල කවුරුත් මේ මිනිනු සල්ලියක් නැහැනේ බත් එක කතා කරලා hina වෙන්නේ නැහැ. දුකයික කතා කරන්නේ නේ. ඒකෙන් කවදාවත් උඩඟු වෙන්න එපා. මං ඉන්න ප්‍රෝග්‍රෑම් එකට යනකොට අධිකට ඇඳන් ඉන්නේ. ඔව්. අද හිල් දෙකක් විතරයි තියෙන්නේ. නෑ නෑ දවසක් ඇවිල්ලා මගේ දුකයි එනවා කියනින්ද මම දිගට ඇඳන් ආවා. මම බයින මම අවුල් වගේ නෑ නෑ මාට ගෞරවය පිණිස. නෑ මාත් ආසයි බං කොට ඇඳන් ඉන්නවා බලන්න. නෑ ඒක කියන්නේ මම කිලින් කතා කරනවා කිලින් කියනවා. හරි ජය වේවා. බොහොම ස්තුතියි මන්දලා තිරිතිරි ඒ තිමාදුරේ මට ගොඩාක් ආදරේ කියලා thank you very much ඒ ආදරයට. ඔයත් ආදරේ මට යත් ආදරේ කොහොමද ආදරේ මට මං කාගෙත් සුන්දරි. හරි. ඉතින් thank you ඔයදිනටම I love you very much. මගේ විදියට කිව්වොත් thank you very much හැම දෙයකටම අපේ කලාවට කරපු සේවයට සහ කරමින් පවතින සේවයට. ඉතින් ගොඩක් කතා කරන්න ආසයි නමුත් යන්න ඕනේ මට මටත් ඉවර කරන්න හිත දෙන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් එක. එහෙනම් ලබන සතිය තවත් ආදරය කරන තවත් ඔයගොල්ලන් ආදරය කරන තවත් සුන්දර තරු දෙපලක් එක්කෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ සතියක්. අපි හින්නේ නැහැ.